සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ලංකාවේ දේශපාලනයේ අද වෙනකොට විවිධ තැන්වලදී එහෙම නැත්නම් විවිධ ස්ථානවලදී නොසිතූ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ දේශපාලන වේදිකාව වෙනස් වෙනවා, මේ සියල්ලම වෙනස් වීගෙන එන්නේ. ඒ තමයි එළබෙන ජනාධිපතිවරණයත් එක්ක අපේ රටේ තිබෙනා වූ වර්තමාන අර්බුදයේත් එක්ක දේශපාලන පක්ෂවල හැසිරීම, එහෙම නැත්නම් මොකක්ද අපි ගන්න ප්‍රතිපත්ති, මේ කියන කාරණාත් එක්ක තමයි සියල්ල තීන්දුව తీරන වෙන්නේ. හැබැයි මේ අද දවසේ අපි V8 වලට එහෙම නැත්නම් මේ යථාර්ථයෙන් එහා කියවීමක් වෙනුවෙන් අද අපි ගෞරවයෙන් ආරාධනා කරා මැදිරියට මේ ශ්‍රී ලංකාවේ ඒ වගේම අපේ රටේ ඒකීයභාවය, එහෙම නැත්නම් ස්වයරීභාවය, මේ සියල්ලම ආරක්ෂා කරන්න වසර 15කට පෙර ත්‍රස්තවාදය අවසන් කරපු කාල සීමාවෙ හිටපු යුද සෙන්පතියෙක්, ඒ වගේ තමයි පසුගිය කාලේ අපේ රටේ හිටපු යුද හමුදාපතිවරයා මහේස් සේනානායක මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මම මෙතනින් පටන් ගන්න, ඔබතුමා ශ්‍රී ලංකා යුද හමුදාවේ මීට වසර 15කට කලින්, ඒ කියන්නේ ශ්‍රී ලංකා ත්‍රස්තවාදය අවසන් කරපු කාල සීමාවෙ ඔබතුමාගේ දායකත්වය කොහොමද? මම කැමති එක දැනගන්න. තවදේ මම ස්තුතිවන්ත වෙනවා VFM මාලිකාවට මට ව්‍යවස්ථා ලබා දීම පිළිබඳව. මම වසර 38ක් ශ්‍රී ලංකාවේ දම්දාවේ සේවය කළා. යුද්ධයේ අවසාන කොටසේදී මගේ රාජකාරිය වුණේ සැලසුම් අධ්‍යක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා යුදහමුදාපතියට කටයුතු කරද්දී ඔහු තෝරාගත්ත කණ්ඩායමක් හිටියා සැලසුම් හදන්නට, ක්‍රියාන්විතය කරවන්නට, බුද්ධ්‍යාංශයට සහ සේනාංකවලට අඳ දෙන්න. මට ලැබිච්ච රාජකාරිය තමයි ඒ සැලසුම් හඳන කණ්ඩායමේ ඔහු සම කටයුතු කිරීම. කොහොමද ඒ දවස්වල අත්දැකීම ඔබතුමාගේ? මේ මොකද වර්තමාන වෙනකොට මේ ලංකාවේ යුද විරුවව අමතක වෙගෙන එන කාලයක් සහ සමහරක් තැන්වල වේදනායි ඒ සමහරක්ේ වචන අහන්න අපිට රටක් හැටියට. මේ කොහොමද ඔබතුමා දකින්නේ මේ වර්තමානයේ සහ එදා දේශපාලන ඇතුලේ මේ රණවිරුවා කියන කාරණාව? යුද්ධයේ කාලෙදී මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ සමස්ත ශ්‍රී ලංකිකයන්ට, ජාති භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව අපි වෙනුවෙන් කළපු කැපවීම වලට අපිට සෙත් පතලා, බෝධි පූජා තියලා, අපිට දරුවන් යුදහමුදාවට බඳවලා මේ සටන දිනන්නට මේ රටේ ජනතාවම අපිට උදව් කළා. ඔවුන් නැතුව මේක දිනන්නට බෑ. නමුත් ඒකෙන් පස්සේ සිදුවෙච්ච මැතිවරණයකට පස්සේ තමයි මේ රටේ හමුදාවල් බෙදෙන්න පටන් ගත්තේ. හමුදාවල් බෙදලා ඉවරලා මේ රණවිරුවව සමාජයේ ලැබිය යුතු ගරුභූමන් නොමැතිව නැවතව තවක් සමාජයට අතහැරලා දැම්මා. අද වෙනකොට සමාජය තුළ රණවිරුව මම දකිනවා හිටපු යුදහමුදා ප්‍රති හැටියට. මම ගියපු යුදහමුදාව නෙමෙයි දැන් තියෙන්නේ. මේ වෙනකොට අපි ඉන්න කාලේ අපිට මල්වීසි කරා රටේ ජනතාව. නමුත් අද ඉතාමත් වාසනන්ත විදියට ඒ තත්ත්වයෙන් අපි පහත් තත්ත්වයක් ඇති කරලා සමාජය තුළ අපිට ලැබිය යුතු ස්ථානයන් නොලැබිලා තියෙනවා. ඒ ගැන මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මම මේ ඉදිරිපත් වීම කරන්නෙත් නැවත ඒ වෙනුවෙන් පෞද්ගලික මඩලමක් යමක් ලබා ගන්න නෙමෙයි. නමුත් ඒ සටන් වැදිච්ච මියගිය සොල්දාදුවන් සමගේ පවුල් වල අයට ඒ ලැබිය යුතු දේ තමයි ලබා ගන්න තමයි අපි මේ යම් කිසි කියන්නා වූ දේශපාලනයක ඉදිලා ඉන්නේ. මේ යුදහමුදාපතිතුමනේ හිට මේ කියන්නේ ඔබතුමා ඒ ඉන්න යුදහමුදාපති ධූරෙන් අයින් වෙලා ඔබ වර්තමානයේ ක්‍රියාත්මක වෙන තැනක, එහෙම නැත්නම් මේ ලෝක දේශපාලනයත් එක්ක, එහෙම නැත්නම් ලෝක යුදහමුදාවත් එක්ක මේ කියන කාරණාවත් එක්ක මොකද ඔබතුමාගේ රාජකාරී මේ වර්තමාන වෙනකොට? ඔබ පැහැදිලි මේක සඳහන් කළා. මම විශ්‍රාම යන 2019 අගෝස්තු මාසේ 18 වෙනදා ඒ වසරේම මාතුණට පස්සේ මම මේ දන්ත දේශපාලනේ ඉදලා ඉන්න නමින්ම කියනවා නම් සජිත් ප්‍රේමදාස මහත්මයාට එරෙහිව, ඕරාබි රාජපක්ෂ මහත්මයාට එරෙහිව මම ජනාධිපතිවරණයේ ඡන්දෙ ඉල්ලුවා. මට 50,000කට ආසන්න ඡන්දෙ ලැබුණා. මම උන්ට දාමත් ගරු කරනවා ඒ හරි මාර්ගය ගත් එකට. අපි උත්සාහ කළේ වෘත්තිකයන් හැටියට මේ රටට යම් කිසි මතවාදයක් ගොඩනගන්න. දේශපාලනය කියන්නේ මොකක්ද, රටට අවශ්‍ය මොකක්ද කියන එක. නමුත් අවාසනාවකට මේ රටේ ජනතාව එවැනි තත්ත්වයන් තේරුම් ගන්නේ නැහැ. තවමත් අපි ගෝත්‍රිකවත් වර්ගවලට බෙදිලා, ගම්වලට බෙදිලා, කුලවලට බෙදිලා, පක්ෂවලට බෙදිලා මේ දේශපාලන ගමනේ තමයි යන්නේ. එතකොට අවුරුදු 5කට පස්සේ මම එරෙහිව කටයුතු කළපු සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතු වෙලා ඔහුත් එක්ක මම දේශපාලනයක් කතා කරනවා. මම මගේ පෞද්ගල දෙයක් නෙමෙයි මම මේක කතා කරන්නේ. අපේ සමස්ත රණවිරුවන් වෙනුවෙන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 100 ගානකට 200 ගානට මම සාකච්ඡා කරලා යුදහමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය ඇත්තේ කතා බහ කරලා ඒ කණ්ඩායමේ නියෝජිත හැටියට මම කටයුතු කරනවා මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක. එහෙම නැත්නම් ජෙනරාල් මහේස් සේනානායක සමගි ජල බලනයට එකතු වෙලා දේශපාලනය කරනවා කියලා කවුරු හිතන එක වැරදි. මම ඒක පැහැදිලි කරන්න ඕනේ.
මම සමස්ත රණවිරුවන් වෙනුවෙන් නියෝජනයක් කරනවා. මම හිටපු හමුදාව කෙනෙක් හැටි නිසා මට ඒකේ නායකත්වය එතුම බාර දීලා තියෙනවා. එහෙම තමයි මම මෙතනට එන්නේ. එතකොට ඔබතුමා මේ දැන් ඔය කාරණාවට ආපු ඉඳන් මම ප්‍රශ්න යොමු කරන්නම්. මේ ඇයි ඔබතුමා මේ සජ්ජ බේම නැත්නම් සජිත් ප්‍රේමදාස් මහත්මගේ යටතේ ඉඳන්ම මේ දේශපාලනය කරන්න තෝරගත්තේ? ඔබතුමාට වෙන දේශපාලන ධාරාවක් තිබෙම නැද්ද? නැත්නම් මොකද්ද මේක හේතුව? කාලෙන් කාලට රැලි එනව රටේ. ජාතිවාදය පෙරමුණු කරගත් රැලි එනවා. ආගම්වාදය පෙරමුණු කරගත් රැලි එනවා. ත්‍රස්තවාදය පෙරමුණු කරගත් රැලි එනවා. කැරලි කෝලහල එකතු වෙච්ච දේවල් වෙනවා. මොකද්ද මේ රටේ තියෙන ප්‍රශ්නය? අද ජාතික ආරක්ෂාව වෙනම ලොකු ප්‍රශ්නේ බඩගින්න. තුන් වේල කාප මිනිස්සු දෙපාරයි කන්නේ. ව්‍යංජන පහක් කාපු අය තුනයි. තමුන්ගේ බයිසිකලෙන් වැඩට ගිහපු කට්ටිය අද බස් එකේ යන්න වෙලා තියෙනවා. තමුන්ගේ වාහනේ ගිහපු කට්ටිය බයිසිකල් යන්න නැත්නම් පූල් කාර් එකේ යන්න වෙලා තියෙනවා. මොකද්ද අපිට වුනේ? මේක ආර්ථිකමය ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්නය තමයි මේ රටේ දැන් දැවෙනුම් ප්‍රශ්නය. අපේ ජනගහණය මිලියන 22කින් ඉතාම සුළු ප්‍රමාණයක් ඔය කියනා වූ වැට් ගෙවලා තුන් වේල කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්. බහුතරයකට අපි යුද්ධෙන් අරන් දෙන්න හදපු දේ ලැබිලා නැහැ. ඒතර මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න මම මෙහෙම කියනවා, මේ වෙනකොට අපි වැටලා තියෙන තැන ගත්තොත් රට බංකොලොත් නැද්ද කියන එක ආර්ථික විශේෂඥ තීරණය කරයි. නමුත් සාමාන්‍ය ජනතාවලින් බැලුවම මෙතන අපි කොහෙද ඉන්නේ කියනකොට මේ සමීකරණය හරිම අමාරු සමීකරණයක්. දිග සමීකරණයක් තමයි මේක නැවත ගොඩගන්නේ. ඒ සමීකරණය හදන්න පුළුවන් කණ්ඩායමක් කොහෙද ඉන්නේ කියලා මම නෙමෙයි අපි සොයා බැලුවා. ඒකර අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්මයා සමග ඉන්න කණ්ඩායමේ ඉන්න ආර්ථික විශේෂඥයෝ. නම් වලින් ගත්තොත් ආචාර්ය හර්ෂ සිල්වා, ඉරාන් වික්‍රත්න මහත්මයා, කබීර් හෂිම් මහත්මයා, වැඩිය පෙනෙන්නේ නැතුණාට රොහන් පල්ලිමත්ත මහත්තයා. ඒ වගේ කණ්ඩායමක් මෙතන ඉඳගෙන තමයි ආර්ථික ගැන සැලසුම් හදන්නේ, කතා කරන්නේ. ඒක විශේෂත්වයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලොන් කෙරේ විශ්වාසයක් අපිට තියන්නට පුළුවන්. ඉතිහාසෙත් ඒගොල්ලෝ කරපු දේවල් වලට ඉදිරියේදී අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අනික් කණ්ඩායම් වල එහෙම දෙයක් නැහැ. ඒ ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් කණ්ඩායමක් කියලා මම කියන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මේක දිග සමීකරණයක්. අවංකවම ජනාධිපතිතුමා රණිල් කුසිංහ මහත්මයා ඒ දිග සමීකරණේ පියවර දෙකක් දැන් සකස් කරලා තියෙනවා. ඒක තමයි අපි මේ ලයිට් තියෙනවා, අපි එනවා, යනවා, යාන්තම් කනවා. අපි මේ බේරලා ඉන්නේ ණය නොගෙවන ඉන්ටර්ල් එකේ. ණය ගෙවන්න තියෙනවා අපිට. ණය නොගෙවනකොට ඕන දෙයක් කරන්න පුළුවන් ඕන දෙයක්. ඒක ඉදිරියක් නැහැ අපිට. අවසනාවකට හරි වාසනාවකට හරි දින ගණන් වලින් තමයි ඒව යන්නේ, මාස ගණන් වලින් යන්නේ, වසර වලින් යන්නේ නැහැ. අපි කතා කල්පනා කරන්න ඕනේ දීර්ඝකාලීනව කවුද මේ ගොඩ ගන්න පුළුවන්. ඒතර මම දකින්න කණ්ඩායමට ඒ දැක්ම කැමැත්ත ඉදිරිපත් වීම හැකියාව තියෙනවා. ලකුණු 60කට 70කට මේ සමීකරණය ගෙනියන්නේ. පිටු දෙකක් දිගයි නම් මේ සමීකරණය පිටු එකමාරක් කර ගෙනියයි වේගවත්. ජාත්‍යන්තර තියෙන සම්බන්ධතා, ජාත්‍යන්තර පිළිගැනීම, දැන් ඕනම තැනක පිළිගැනීමක් තියෙන පැය කාට හරි. මං කොච්චර උපාධි 100ක් මට තිබ්බත් මාව දන්නේ නැත්නම් මට මාව මම කවුද කියලා කියන්නේ නැවසගාන. ඒක තමයි සත්‍යය. කවුරු හරි මේ හිතනවා නම් මම විශ්වවිද්‍යාලෙ ගියා, මට විශ්වවිද්‍යාල උපාධියක් තියෙනවා. කවුරුත් ඒක දන්නේ නැහැ. මගේ විශ්ය ගැන කිව්වොත් එම මම ජෙනරාල් මහේශ්වරනායක සිවිල් ඉංජිනේරුවරෙක් කිව්වොත් එම ඒක අදාළම නැහැ සිද්ධියට. එහෙමනම් මෙන්න මේ වගේ ආර්ථික කණ්ඩායමක් ඉන්නේ කොහෙද? සමග ජන බලවේ වේගයේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛව. එම නිසා තමයි ඒ ස්ථානේ තීරගන්නට උනේ. ඒක තමයි හේතුව. අර ඔබතුමා සඳහන් කරා මේ මම නෙමෙයි අපි කියලා. තවත් කවුද ඔබතුමාත් එක්ක ඉන්න කණ්ඩායම? කවුද මෙතන මේ ඔබතුමාගේ වටපිටාවේ ඉන්න තවත් කණ්ඩායමක් ඉන්නවද? දැනට එකතු වෙලා ඉන්න කණ්ඩායමද නැත්නම් එකතු වෙන්න ඉන්නවද? එදා මාර්තු මැයි මාසේ 17 වෙනිදා මම එතනට ගියේ ජෙනරල් 15 දෙනෙක් එක්ක. ඇයි ඒ 15 දෙනා එතන ඉඳ නැති නිසා? මම සාකච්ඡා කරලා අපිත් එක්ක හම්බ වෙන කට්ටිය, කතා කරන කට්ටිය, අපේ සුම් සාකච්ඡාවල ඉන්න අය, අපේ හම්බ වෙන කතා බහ කරලා අපේ විස්තර කතා කරන අය, අපේ සැලසුම් හදපු අය ඉන්නවා. ජෙනරල් බ්‍රිගේඩියර් ලා 150කට වඩා. මම ජෙනරල් බ්‍රිගේඩියර් ලා ගියන් පස්සේ රියල් ඇඩ්මිරාල් වරු නායක හමුදාවේ ගුවන් හමුදා නිලධාරියෝ එතන ඉන්නවා. ඒ ඉන්න අය තමයි මම නියෝජනය කරන්නේ. එහෙම නැතුව මම පෞද්ගලිකව ගමනක් මට යන්න බැහැනේ මෙතන. මම කරන්නේ අපි කරන්නේ මොකක්ද? පළවෙනිම දේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න රටේ ජාතික ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ ආරක්ෂාව කිව්වම ජාතික ආරක්ෂාව කියන්නේ පුළුල් වචනයක්. ඒ වචන තුල ගොඩාක් ශාකාවන් අනුශාකාවන් තියෙනවා. එන්න ඒව එකින් එක හදන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ හමුදාවල හිටපු අය. අපිට වගකීමක් තියෙන රටේ. අපේ කණ්ඩායමේ නමත්
ඉට්ස් අවර් රෙස්පොන්සිබිලිටි. මේ අවේ මේ අපගේ වගකීමයි. නැතුව පෞද්ගලක යමක් ලබාගන්න මෙතන අවශ්‍යම නැහැ. අපි ඉන්න ඉදී හොඳයි. අනේක ඔබ කිව්වාගේ ඒ කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඉන්නවා පේන්න. පේන්න තියවල ගමෙත් ඉන්න. සොල්දාදුව, නැවියෝ, ගුවන් බට, පොලිස් නිලධාරීන් විශ්‍රාම කිව්වා. ඒ හැම කෙනා මේක වටේ ඉන්නවා. ඒ අපි වැඩ කරන විශ්වාසයකට. මම හිත බය හමුදාපති කෙනෙක් කරේ මට අනුගාමිකෙන් ඇති වෙන විශ්වාසය තුල. හැම කෙනෙක්ටම ඇති වෙන්නේ එහෙමයි. විශ්වාසය. ඔව් මා විශ්වාස කරනවා. මේ රණවිරුව අපි රණවිරුව බලාගන්නේ කියලා. එහෙමයි ඒක වෙන්නේ. දැන් අර ඔබතුමා කියන විදිහට මේ ඔබතුමා වටපිටාවේ ඉන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, එතකොට පොලිසිය මේ ගත්තම කණ්ඩායම. එතකොට අපි මේ කාරණාවත් එක්ක අපිට මේ වෙන තැනකට එන්න ඉස්සෙල්ලා මම මේ ප්‍රශ්නේ යොමු කරන්න මෙතනදිම. මේ හැබැයි පහුගිය කාල සීමාවේ අපි දැක්කා විවිධ පොඩි දේශපාලන පක්ෂ කීප එක එකතුවක් විදිහට මේ එකතු කරගන්නවා මේ විශ්‍රාමික පොලිසිය කට්ටිය රණවිරුවන්න මෙහෙම කියලා ලොකු විශාල ප්‍රමාණයක් පෙන්නනවා. එතකොට ඔය කියන ප්‍රමාණයේ මද එතනත් තින්න මොකද්ද මේ පැටලිල්ල ඊට වඩා ඇති තියෙනවා ඉන්නවා. හේතුව එක ස්ථානයක මේ රැස්වීමක් තියෙනකොට දිවෙනින්ම කට්ටිය ගෙන්නන්න හෝ එන්න කියන්න පුළුවන්. ඒතර අපිට පේන 3-4000ක් ඉන්නවා. හොඳයි අපි කතා කරන දිස්ත්‍රික් වශයෙන් ගම් වශයෙන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි මේ සෙබලාගේ ප්‍රශ්නේ තියෙන තැනට අපි යන්න ඕනේ. අපිට කොළඹට ගෙනල්ලා කතා කරනක නෙමෙයි අවශ්‍ය. අපි යාගේ තැන ඉඳගෙන කතා කරනකයි තියෙන්නේ. යුද්ධාමුදාපති කෙනෙක් එනවා නම් කහටගස් දෙගලියට ගමට ඇවිල්ලා රණවිරුවන්ට කතා කරනවා නම් වෙනස රට ඇයට තේරෙන්නේ නැද්ද? එයාට දැනෙන්නේ නැද්ද? මේ අපේ මිනිහා මේ ඇවිල්ලා ඉන්නේ කියලා. වෙන කෙනෙක් කියන්නේ අපි වෙනුවෙන් කියලා. ඉතින් දේශපාලනයක් ඇති වෙනවා. එහෙමයි වෙන්නේ. ඔබ කියන එක මට පැහැදිලි ප්‍රශ්නය. එහෙම අවශ්‍ය නම් එහෙම කරන්නට පුළුවන්. නමුත් ඒ ක්‍රියාදාර්ගයම කරන්නට ඕනේ නැහැ. මේක ජනතාවට තේරුම් ගන්න. අපි අධ්‍යයනයක් තමයි ජනතාවට දෙන්නේ. කොහෙද අපි වැරදුනේ? මොකද්ද අපි කරන්නේ? අපි කරේ විශ්වාසය තියාගන්න. අපි විශ්වාසය තියාගෙන ඉන්නේ මේ කණ්ඩායම කරේ. අපි ගමන යන් කියලා. ඒකට ක්‍රමවේද තියෙනවනේ දැනුවත් කරන්න. රැස්වීම කියනේවා 5 දිනක් එකතු වුණා, 10 දිනක් එකතු වුණා. ඒ 5 දින හොඳටම ප්‍රමාණවත් මේ පණිවිඩය ගෙනියන්න. එහෙමයි ඒක වෙන්නේ. ඒතොර අපි සමාජ ජන බලවේගයේ තව ඉන්නෝනේ සංවිධායකවරු. උන් එක්ක සමානුපාතිකව මේක ලැබෙන මාස දෙකේදී උගලට දැනගන්න ලැබෙයි. අපේ වාර්දි දකි එකතු වෙයි. නමුත් අපි දිස්ත්‍රික් වශයෙන් සමුළු තියෙනවා. ඒ සමුළුවකට සාමාන්‍යයෙන් අවශ්‍යයෙන් ගත්තත් ඒ හෝ රැසියුම් ශාලාවට 1500ක් විතර එනවා. තමයි. දිස්ත්‍රික් 22ක් ගත්තම 1500 කියන 22ක් ඒකම ගේන්න පුළුවන් නේ කොළඹට. ඇයි දිනේට ගේනවා වගේ. අවශ්‍ය නැහැනේ. එහෙම අවශ්‍ය කැමේ. ඒක රටට අපි කරන බොරුවක්. ඒ විශ්වාසය අධිකරණෝනේ ඒ උන්ගේ තනදී. ඒකම. හැබැයි පහුගිය කාලේ මේ අපි දැක්කා මේ ඔබතුමාට මේ කාරණාවත් එක්කම මෙන්නම් මේ පොඩි වෙන පැත්තකට ඒ තමයි ඇවිල්ලා මේ ඉන්දියාවේදී අල්ලා ගන්නවා IS සමාජිකයන්. එහෙම නැත්නම් මේ 4 දිනක් IS සමාජිකයන් 4 දිනක් අල්ලාගෙන පරීක්ෂණ පවත්වපුවම ඔවුන් IS සමාජිකයන් ඉල අනාවරණය කරගන්නවා. මොකද ඔබතුමාට හොඳ අත්දැකීමක් තියෙන ඔබතුමාගේ යුද හමුදාපති කාල සීමාව. ඔබතුමාට මම මෙතෙන්දි ගෞරවයක් පුද කරනවා. මොකද ඔබතුමා ඇති වෙන්න කියපු ඒ කියන්නේ පාස්කුප් රාෂ්ට්‍රපාරය කියන එක නවත්ත ගන්න හැකියාව ගැන අපි කතා කරමු. හැබැයි ඒ අතර පශ්චාත් ප්‍රහාරයට පස්සේ අපි දැක්ක ඔබතුමා ක්‍රියා කරපු විදිය එවැනි ඔබතුමාට ස්තුති බෙහෙවින් ස්තුති. ඒ වගේම තමයි මේ ඇත්තට මේ IS ත්‍රස්තවාදියත් එක්ක ආයේ මේ ඇවිල්ලා තියෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන අභියෝගය මොකක්ද ඔබතුමා දකින්න විදියට? ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව අපි කීප විදිහකටම බලන්න ඕනේ. ඉතිහාසයේ අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. සමහර අපේ ශ්‍රී ලාංකිකයින් ISIS සංගිධානයට බැඳිලා ඊතර සටන් භූමියේ සටන් කරා. සිරියාවේ අපේ අය සටන් කරා. ඒක වෙනස්. ඔව් ඒකේ බැඳිලා ඒගොල්ලෝ මෙහෙ යම්කිසි ත්‍රස්තවාදී ක්‍රියාවලියක රටේ යෙදෙනවන් නම් ඒක අපේ ජාතික ආරක්ෂාවට ධර්ම ප්‍රශ්නයක්. ළමෙක් ඊසයකක් අරගෙන පිටරටකට ගිහිල්ලා එහෙදි පුහුණු වෙලා දැන් රුසියාවෙත් ඉන්නේ, යුක්‍රේනුත් ඉන්නේ. ඒක අපිට අපේ ජාතික ආරක්ෂාවට ලොකුවට අදාළ වෙන්නේ නැහැ. නැතුව නෙමෙයි නමුත් ලොකුවට අදාළ වෙන්නේ නැහැ. නමුත් මෙහෙමයි ISIS කියන මතවාදය නිසා වැරදි මඟට යන්නත් පුළුවන්. ඔවුන් මේ ලෝකේ හැම රටකම ඒගොල්ලොන්ගේ රටවල් ආණ්ඩු පිටවනට වඩා එහෙම තෝරගත්තොත් අපේ රට ඒකේ ඉන්නේ ප්‍රමුඛත්වයෙන් අඩුම රටක් හැටියට තමයි මේ රටේ ඉන්න ඒ ජනතාව රටේ ආර්ථිකය රටේ වටිනාකම ඔක්කොම බැලුවම එහෙම රටකන මේ අපි ඉන්නේ. එහෙම තැනක අපි මේ රට ලංකාව තිබුණා මැද පෙරදිග කොහේ හරි තත්ත්වය වෙනස්. මේ ඉන්න තැන අපිට ගැටලු තියෙනවා. එහෙම ගැටලුවක් නැහැ. එතකොට
මේ මතවාද තියෙන අය හඳුනගත්තට පස්සේ හඳුගෙන තියෙනවනම් ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා ක්‍රියාමාර්ග මම හොදාපු දින කාලෙ ආරම්භ කරලා අපි අපේ ඉස්ලාම් ආගම අධහන අපේ සහෝදර ජනතාවගේ නායකත්ව ගුරුවරු මෞලාවිතුමාලා කාන්තා සංවිධානයේ කතා බහ කරලා කටයුතු කරලා තියෙනවා. අතරින් පතරින් මේව හතු මතු වෙන්න පුළුවන්. ඒව අඳුනගත්තට පස්සේ අපි ඉක්මනින් ඒකට ප්‍රතිකර්ම ලබා දිය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා අත්‍යවශ්‍යම අවශ්‍යයි. හැබැයි ඒ වගේම අනිත් පැත්තට එහෙම තියෙන අයව වැරදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ත්‍රස්තවාදී ක්‍රියාව බැලුවම උන් ත්‍රස්තවාදී නෙමෙයි. මම දකින්නේ ඔබ දැන් ඔබතුමා කියපු මේ පසුගිය සතිය දෙක තුනට ඉස්සලා සිද්ධිය මද්රව්‍ය පාවිච්චි කරන හැම මුස්ලිම් ජාතිකයම ISIS නෙමෙයි. ISIS කාර්යා කියන එක කියන මුද්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මේක පටල ගන්න හොඳ නෑ අපි. මම දන්න තොරතුරු හැටියට මෙතන තාම ප්‍රශ්නාත්මකමක් ඉතිරිලා තියෙනවා. ඔවුන් ඇත්ත වශයෙන්ම ISIS සමාජිකයින්ද ඔවුන් මද්රව්‍ය පාවිච්චි කරන කණ්ඩායමද? දැන් අපි දන්න හැටියට වැඩිපුරම මද්රව්‍යයට බැහි වෙච්ච මද්රව්‍ය වෙළඳාමේ ජාවාරමේ ඉඳන පවුලකිනු පැවතෙන කෙනෙක් ඉන්නවා. ඒතර අපිට මේ පැත්තට එක ලඝු කරන්නට පුළුවන්. එහෙම කියලා අපිට අපේ බුද්ධිංශය ගැන බුද්ධිය ගැන ඉඳලා හරියන්නේ නැහැ. ඕම් මේ ගැන ඒ ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. මම දකින්නේ තරුණ කොටස් ඕනම කෙනෙක්ව පුනරුත්ථාපන කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම වෙලා තියෙනවා කරන්න නම් පුළුවන්. එන්න ඒක ව්‍යාප්ත වෙන්නේ නැති වෙන්න රට ඇතුලේ ඒ වැඩ පිළිවෙල කරන එක තමයි අපේ රාජකාරියට වෙන්නේ. රජයක් හැටියට උනත් රජයක් හැටියට පැහැදිලිවම අපි මේ දැන් අඳුරගෙන තියෙනවා. එහෙනම් කොහොමද මේක ලංකාවේ පල්ලි පන්සල් සමಿತಿ සමාගම් මාර්ගයෙන් මේක දරුවන් තරුණ කොටස් බේර ගන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ඔබතුමාට දැක්මක් තියෙනවද දෙවෙනි වැඩ පිළිවෙලක් තියෙනවද? ඔබතුමා ඒක අහපු නිසා මේ පාස් කිරීම සිද්ධියෙන් පස්සේ මම වෙනම ආයතනයක් විධමදාතුව ඇති කරලා ආරක්ෂක අමාත්‍යාංශය තුල රැඩිකලයිසේෂන් කියන වචනේ පාවිච්චි කරලා ඒක නවත්තන්න කරපු දේවල් ඒ ක්‍රියාමාර්ගය හදපු ડોක්ටරින් එහෙම නැත්නම් ප්‍රතිපත්ති ක්‍රියාන්විත කරන්නට ඒවා ක්‍රියාත්මක වුණාද කියන එක පසු අවුරුදු 5යිදී මට ගැටලුවක් තියෙනවා. නමුත් ඒ ටිකෙන් පටන් ගත්තත් ඇති මේක කරන්නට. මම මෙහෙම කියන්නම්කෝ. පවුලක අම්මා තමයි දන්නේ දරුවගේ ඕනම හැසිරීම රටාව. ඒකේ කිසිම තර්කයක් නැහැ. පුතා කාමරය ඇතුලේ දැන් පැවිෂත්‍රේ මෙච්චරලා ඉන්නවද මොකද්ද කරන්නේ එළිය දැකලා තුනත් අම්මට තේරෙනවා. ඊළඟ ලොකු අක්කටත් තේරෙනවා. එහෙනම් අපි අම්මල ලොකුකලත් එක්ක යන තැන ගමනක් තියෙනවා. මල්ලවදාද. ඒක නතු ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ පාසලෙන් කරයි කියලා. අම්මල ටික එකතු වුණොත් මේ කියන මතවාද වලදී මේක හරි දේ කරන්න පුළුවන්. මම මෙතන අවස්ථාවක් ලැබිච්ච නිසා කියන්නේ මේ රටේ ආගම ගත්තොත් බුද්ධ ධර්මය, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම හතරක් වැඩිපුරම. මේ හතරේ කියලා දෙන ඒ පිළිවෙත් වතාවත් විතරක් අපි ගෙදරින් හරියට දරුවන්ට තේරුම් කරගෙන ඉදිරිගමනක් යන්න පුළුවන් නම් මේ රට මෙහෙම මටත් ඇවිල්ලා සාකච්ඡා කරනවත් මටත් විශ්‍රාම ගිහිල්ලා පැතර එනවා අමාරුයි. නමුත් මේක කරන්න පුළුවන්. පුළුවන් දේ කරන් තමයි අපි ඉන්නේ. මේ තවත් ප්‍රශ්නයක් කියන්නේ මම උතනින් ඔබතුමාට ගාවට එනවා. මොකද මේ ත්‍රස්තවාදයේ ඒ වගේම ISIS සංවිධාන එතකොට ඔබතුමා හිටපු කාල සීමාව ඇත්තටම මේ අපේ රටේ පාස්කු ප්‍රහාරයේ බුද්ධිංශගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම් දෙන්න කොමිසමක් පත් කරලා තියෙන ජනාධිපතිවරයා. ඇයි දැන් ඒ කොමිසම පත් කරන්නේ? එහෙම නැත්නම් කොමිසමෙන් කියන විදියට පත් කරන්න හේතුව වෙන්නේ මොකක් හරි බුද්ධිංශෙන් අඩුපාඩුවක් වුණාද ඒ කාල සීමාවේ? මොකක්ද ඇත්තටම අමුදාපතිතුමනි මේ කතාව වෙලා තියෙනවනේ. අපේ සරලව එළියේ තියෙන තොරතුරු බලන්නකෝ. හැමෝම කතා කරන දේවල් බැලුවත් අප්‍රේල් මාසේ 4ද 9වෙනිදාද ඉන්දියාවෙන් මේක දන්නවා. නම් කිසි කණ්ඩායමකට අපි දන්නවට පස්සේ ඒගොල්ලෝ තව කණ්ඩායමකට දන්නවා. වෙන කණ්ඩායමකට කියන්නේ නැහැ. බුද්ධිංශ අතර ගැටුම් හිත හොඳ නැතිකම් අපි මම ඉන්න කාලේ තිබ්බා. මොකද විදහාමුදාවේ බුද්ධිංශත් එක්ක අපේ රටේ රාජ් පොලිසියත් එක්ක සම්බන්ධ ප්‍රශ්න වගේ තිබ්බා. මොකද එක් නඩිගොල මහත්මයා නැතිවීම, ඊත්මාර් ප්‍රහාරය, සුදු වෑන් කතන්දර මම ඉන්න ඉස්සෙල්ලා මම කියන්නේ. ඒ තිබ්බට පස්සේ අපි අතර ගැටලු තිබ්බා. ඒක නිසා මේ අර ට්‍රස්ට් එක කියන එක අඩු වෙනවනේ. ඒක අපි දැනගන්නේ නැහැ මේක. නමුත් අපේ හමුදා වලින් කරපු විමර්ශන තියෙනවනේ. ඒ වයින් අපි කියලා තියෙන මේ කට්ටියත් දැනගන්න ඕන ගන්න කියලා මීට ඉස්සෙල්ලා. ඔබතුමා මාත් එක්ක කතා කරන්නේ
දෙදස් දහනමේ අප්‍රිල් 21 ගැන. මම මේ කතා කරන්නේ 2017 දෙසැම්බර් ගැන. 2017 අගෝස්තු ගැන. ඒ දේවල්. ඊළඟට සිද්ධි මාලාවක් රටේ වෙනවනේ. දැන් ඒ සිද්ධි මාලාව ගත්තම මාවනැල්ලේ බුදු පිළිම කැඩීම. කබිර රජු මහත්මයාගේ ලේකම්වරයාට වෙඩි තැබීම. වනාතවිල්ලේ වෙඩි බෙහෙත් ලැබීම. අප්‍රිල් 10 වෙනිදා මොටර්සයිකල් දෙකක් නැගිනේ පළාත සිද්ධි වීම. ඔන්න 21 වෙනිදා ප්‍රහාරයට එනවා. මේ පරීක්ෂණ කරන්නේ කවුද? ඒ මහත්තුරුනේ දැන් මේ දේශපාලනට ඇවිල්ලා ගිය සතිය වෙනකොට මේ කතා කරන්නේ ප්‍රහාරයේදී ලොකු වරදක් කියලා දිනනවා කියලා. ඒ ඔකලේ අපි නෙමෙයිනේ. හමුදාවේ කට්ටිය නෙමෙයිනේ කරන්නේ. රජයවල් නෙමෙයිනේ කරන්නේ. ඒ කරපු මහත්තුරු නම් වලින් ගත්තොත් දෙදෙනෙක්. අද වෙනත් කණ්ඩායමක ඉඳගෙන ඒකේ වරද්ද කියනවා. ඉතින් මෙතන කවුද ෆේල් වෙලා තියෙන්නේ එහෙනම්? අසමත් වෙලා තියෙන්නේ ඔවුන්නේ. ලංකාව පොලිසියට මම ගරු කරනවා. දක්ෂම පොලිසියක් ස්කොට්ලන්ඩ් යාර්ඩ්ට වඩා එහා ගිය පොලිසියක්. එහෙමනම් ඒ කාලේ දීතරක් ඒක වෙන්න බෑ මොකද? ලොකුම ප්‍රශ්නේ තිබිච්ච අපිට. ඒ ප්‍රශ්නේ විතරක් අපි ෆේල් නේ. එහෙම බැලුවොත්. ගැටලුවක් තියෙනවා පෞද්ගලිකව ඒ අයවලු. එතකොට මොන මොන දේශපාලන කණ්ඩායම් වලට එකතු වෙනවද? ඇයි මේ එකතු වෙන්නේ කියන එක. මේ අපි වෙන පාර්ශවයක් ගැන කතා කරන්නේ නැතුව මට මේ වෙලාවින් ඔබතුමා තමයි ළඟම ඉන්න මේ කතා කරන්න මේ. ඇයි ඔබතුමාගේ වටපිටාවේ අපිට ඒක නවත්ත ගන්න බැරි වුණාද? ඔබතුමාට මොකක් හරි වගකීමක් පැහැරෙනවද? මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ? මොකද ඔබතුමා යුද හමුදාපතිවරේ ඉන්නකොට තමයි ප්‍රහාරය එල්ල වෙන්නේ. හැබැයි ඊට පස්සේ ක්‍රියා කරපු විදිය මම එතුමා ඔබතුමාට ගරු කරා ඉස්සෙල්ලත් ඒ කතාවත් එක්ක. හැබැයි මොකක්ද ඒක වළක්වා ගන්න බැරුණේ ඔබතුමාගේ වපසරිය? යුද්ධයක් අවසන් වූ රටක අවුරුදු ගානකට පස්සේ තියෙන සිවිල් නීතියක්. යුද හමුදාවට කිසිම බලයක් නැහැ. කවත් අත්අඩංගුවට ගන්නට හෝ ක්‍රියාන්විතක යෙදෙන්නට. ශ්‍රී ලංකා පොලිසියට බැරි වෙච්ච අවස්ථාවක ඔවුන් දන්වන්නේ විශේෂ කාර්ය බලකායට, STF එකට. ඔවුන්ටත් දැනුණා තමයි හමුදාව කැඳවන්නට ඕන. හමුදාව කැඳවන්නට පුළුවන් වෙන්නේ පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි මේ අධිකාර ජනාධිපතිතුමාට සේනාධිනායක හැටියට. එවැනි තත්ත්වයක් රටේ නැහැ 2021 අප්‍රේල් මාසේ මේ කියන්නව සිද්ධිය වෙනකොට. හමුදාපති සහ හමුදාව බැරක්වල ඉන්නේ. නමුත් අපි විමර්ශන කටයුතු සිදු වෙනවා. අපි උද්‍යාංශවල කටයුතු සිදු වෙනවා. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ 2017 දෙසැම්බර් මාසෙදී අපි මේ හොයාගත්තට පස්සේ මම කාටද දැනුවත් කරන්නේ? ආරක්ෂක අධ්‍යක්ෂකට. ආරක්ෂක ලේකම් කාටද දැනුවත් කරන්නේ? SIS එකට. පොලිස්පතිට. පොලිස්පති කාටද දැනුවත් කරන්නේ? CID. එතනින් නවතින. 2018 දී ඒක වෙනවා. මම ඒ කියන්නා වූ කොමිෂමේදී ලිඛිතව ඉදිරිපත් කරා හමුදාවේ දියුන් කියු. ඒක තමයි පොලිස් හමුදා නිලධාරීන්ට ප්‍රශ්නයක් නැති වුණේ. අපිට වගකීමක් තියෙනවා ජාතික වශයෙන්. එතකොට අහපු ප්‍රශ්නේ හැටියට ඒ වෙලාවට හමුදාවට බලයක් නැහැ කිසිම කෙනෙක් අත්තරම්බට ගන්න. එහෙමනම් 21 වෙනිදා මේක වෙනවා උදේ. හමුදාපතිට බලයක් නැහැ හමුදාව යොදවන්න. නමුත් මම ඒ රිස්ක් එක කියන්නේ අරගෙන ඒ වෙලාවෙම හමුදා මුලස්ථාන පිටිපස්සේනේ කෙලින් ශැංගරිලා එක මගේ ජනේලය පැත්තේ ඉන්නේ. ඉතින් 2 දවසක් නිසා මම ඉදර හිටියේ. මට පුළුවන් ද බලන් ඉන්න. ආත්ම ආරක්ෂාව කියලා තියෙන මිනිසුන්ට. ඒක ඕනම ප්‍රයිවට් ඩිෆෙන්ස් කියලා තියෙනවා. මට ඕන ගේන්න කරන්න පුළුවන්. අපි හමුදාවේ දෙවුවා. 21 වෙනිදා සිදුවීම වෙන්නේ 24 වෙනිදා තමයි ඔය පොත්පත් වලින් හදිසි නීතිය රටේ යදන්නේ. ඒ වෙනකොට අපි අපේ ආරම්භ කරලා ඉවරයි. මම හමුදාවට කිව්වේ නැවත මේක 83 කලබලයක් වෙන්න තියන්න එපා. අපි දැක්ක 83ක්. ඒක තමයි අපි ගත්ත ක්‍රියාමාර්ගය. සතියක් යන ඉස්සෙල්ලා නැගෙනහිර ඒ ප්‍රහාරය බ්ලාස්ට් කර ගැනීම දක්වා සෑම කෙනෙක්ම දෙහිවල අතරඟුට ගැනීම, මීගම්ව අතරඟුට, ලංකාවේ හැමතැනම අතරඟුට, හමුදාව ප්‍රමුඛත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ සහයෝගයෙන් තමයි පොලිසිය අපි ඔය කළා. ඒතර අපි අහන්න ගියේ නැහැ කායින්වත්. ඉවර කරලා ඊට පස්සේ ඒ කාලේ රජයක් නැතුවගෙන රටේ තිබ්බේ. ඔව්. හමුදාපති තමයි කතා කරන්නේ. ඒක කයිවත් අහන්න ඕනේ නැහැ. එතකොට සිද්ධියක් වෙලා. සිද්ධිය ඉස්සෙල්ලා අපිට තියෙන්නේ දැනුවත් කරන්න ලිඛිතව වාචිකව. ඔය සිකියුරිටි කවුන්සිල් මීටින් කියලා තියෙනවා. ආරක්ෂක අපි රැස්වීම වලදී. ඊළඟට මේ ආරක්ෂක අමාත්‍යාංශ රැස්වීම වලදී. අපි මේ ගැන කතා කරලා දැනුවත් කළා. මම විතරක් නෙවෙයි නායක හමුදාව. දමතතරේ නායක හමුදාවත් දැනගන්න ඕනේ දේවල්. බුද්ධියස තියෙනවා නැවතන. දැනුවත් කරාට අවසනාකට වගේ ඒකේ ප්‍රමුඛත්වයක් ගත්තේ නැහැ. ඒ වගේම ඒ කාලේ ඔබ දකින්නට ඇති ප්‍රශ්න තිබ්බා නාමල් කුමාර කියන චරිතයක්
එලියට එනවා. හිටපු ජනපතිතුමා ඝාතනය කරන කතා කරනවා. එතකොට ඒකට ඉන්ක්වයරියක් කරනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අවරිනාරේ නිවාඩු යවනවා. තව කෙනෙක්පත් වෙනවා. අභ්‍යන්තරව ගැටලුවක් ඇතුලේ සිදුවෙනවා ඒ කාලේ. ඒක නිසා අවසනාවකට රටේ අවසනාවට එහෙම තියෙන බැරි දේවල් සංවිධානයක් වුණාම එහෙම වෙලා තමයි මේක විපුරුයි. කියන්නේ ඒ කාල සීමාවේ සේනාධිනායක හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් ඔබට සහයක් ලැබුණ නැත්ද? ඒ අවශ්‍ය ඉතුරු වටපිටාව ක්‍රියාත්මක සහය ලැබුණා. එතුමාට මේක ඇඟිලි දික් කරන්න බෑ මම දකින හැටියට. එතුමා ජනාධිපති පමණයිනේ. මේ විෂය අපේනේ. මේ විෂය පොලිසියනේ. එහෙම නෙවෙන්නේ. දැන් උදාහරණයකට තව පොඩ්ඩක් එහාට යමු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වෙච්ච දේවල් බැලුවම එතුමා කිව්වේ නැහැ කියන්නේ. අරගලේ එතුමා මෙතන තියෙන්න එපා. මේර ගහන්න එපා කියන්න ඕනේ නැහැ. කියන්න ඕනේ නැහැ. අපි පුරුදු කරලා වුණු කරලා සූදානම් කරලා තියෙන මේ වැඩේටනේ. එතකොට එතුමාගෙන් සමහර ඒවා කියන්නට වඩා මේ නියෝග වලට වඩා මේ අපි දැනුවත් කරනවානේ. මේම එකක් වෙනවා මේම කරනවා කියලා. එහෙම කරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තැනට ආපින්ද මතක් කරන්නේ මේ ප්‍රශ්නෙත්. ඒතර ගෝඨාභය මහත්මයා කියනවා මම දන්නේ නැහැ මෙතන මෙච්චර ප්‍රමාණයක් කොළඹ වටලයි කියලා. හැබැයි ඔබතුමාගේ කාල සීමාවේ ඔබතුමා කියනවා ඔම කාරණාවක් මේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් ඔය කියන විදිහට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා කියලා. නැත්නම් ඔබතුමා මොන ඔබතුමා ඒ වෙලාවේ යුද හමුදාපති වෙලා හිටියනම් මොකද්ද ඔබතුමා ගන්න తీරු? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඔව්. පළවෙනියටම මම කියන වචනේ හරිම ආත්මార్థකාමීනේ. අපි කන්නෑමක් නැහැ මතනම. අපි කියන්නේ උද්ඝෝෂණ තානේ ඔතන දාන්න එපා. කවුද ගේ ඉස්සර උද්ඝෝෂණය කරන්න දෙන්නේ? රටේ මරමස්ථාන වලින් වැදගත්ම දේනේ ජනපති කාර්යාලය. ඒක ජනපතිතුමාගේ නිවස. ඊට ආර්ථික වශයෙන් ගත්තම අපේ හෝටල් තරුපය හෝටල් 8ක් තියෙන 7ක් තියෙන ඔතනනේ. අපි අතාරිනවා එතන ගිහිල්ලා උද්ඝෝෂණ ස්ථානය. ඒ තීරණ බොහොම වැරදි තීරණ මොන ප්‍රජාතන්ත්‍ර රටක වුණාද? මම කතාවටත් කියනවනේ අපේ ගෙදර ඉස්සර අපි රැට මේ වතුර බෝතල් තුනක් තියෙනවානේ මේ බල්ලොන්ට ගත කරන කරන්නේ. මම අපේ ගෙදර ඉස්සර බේරගන්නේ එහෙමනේ. ඉතින් හැමදේම දෙනවද? මම මේ උද්ඝෝෂණයට බල්ලු කියනවා නෙමෙයි. ඒක තමයි සාමාන්‍ය දැනුම. එතන ඒකට දෙන්න ඕනේ කිප්ටන් වටරෝ හයිට් පාක් ඒවැය සුදුනා නම් අඩු ගන්න අපේ ආර්ථිකයට පාරක් වෙන්නේ නැහැනේ මේ සංචාරක ව්‍යාපාරයට. සංචාර ව්‍යාපාර එහෙම නැතුණා. උද්ඝෝෂණයට වඩා නැතුණේ මේකට තීරණේ. ඊට පස්සේ කියනවා නම් මම දන්නේ නැහැ කියලා. මේ නිලධාරීන්ගේ වගකීම සහ යුතුකමනේ ඌව දැනුවත් කරන එක. අද මෙහෙමයි තත්ත්වේ. බොරු කියන්න බෑනේ. මම දැක කියනවා මේ මම දැක යම්කිසි හිටපු යවදිවරගේ පොතකත් ලියලා තියෙනවා. එතුමා කිව්වලු ඇතුලේ රජගෙදර ඉන්න ගමන් මේ ටීවී එකෙන් තමයි දකින්නේ ගේට්ටුම් පයින්නවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න බෑනේ. මේ අපි මේ හමුදාකාරයෙක් ගැන කතා කරන්නේ. අපිට බැරි වුණා නම් අපේ හමුදාවේ ජනාධිපතිව බේරගන්න අනිත් ජනාධිපතිලා හෝ රටේ සමස්ත ජනතාව ආරක්ෂාව ගැන මොනවද හිතන්නට වෙන්නේ? ඒකයි කිව්ව ජාතිකාරස්සන ප්‍රශ්නයක් තියෙනවා කි. ඒ කියන්නේ ඔබතුමා කෙලින්ම කියන්නේ මම හිටියා නම් මගේ සේනාධිනායකයව ආරක්ෂා කරනවා කියන කාරණාව. පැහැදිලිවම. ඒක වගකීමක් නේ. අපි ජනාධිපති වචන කියන පැත්තකින් තියෙන පොඩ්ඩක් සේනාධිනායක. අපි ගෝඨාභය රාජපක්ෂත් පැත්තකින් තියෙන. ඔව් සේනාධිනායක. කමාන්ඩර් ඉන් චීෆ්. අපි යුද බිමේදී වුණත් අමුගේ නායකයා හව අවසාන බටයා දාලා ගියපු මිනිස්සුන් නෙමෙයිනේ. කොහොමද ඒක? අනිත් එක මට මේ ළඟදී මේ නායක හමුදාවේ නිලධාරියෙක් කියන විහිළුවට කතා කරනකොට ආමිකට බැරි වෙච්චලාවේ අපි තමයි ජනපතම අරගෙන ගියේ කියලා. ඒක හරිම හිතට වදින අමාරු දෙයක්. යුද හමුදාපතිවරයෙක් ඉස්සරහා කියනවා. මම කිව්වා පොඩි වැරදීමක් තියෙනවා. මේ උන්ට ආමි කියන්න එපා. ඒක රෙජිමෙන්තුක නමක් විතරක් කියන්නේ කියලා. එජිමෙන්තු තමයි පෙරදුනේ කියන්නේ. මේ ඔබතුමා ඒ කියන්නේ දැන් අර්ගලෙත් එක ගැන කතා කරද්දිත් ඔය සියල්ලමත් එක්ක අර පාස්කු ප්‍රහාරයෙන් පොඩ්ඩකට මට ආයේ පාස්කු ප්‍රහාරයකට යන්න නම් මේ විසඳ ගන්න ඕන කාරණා කීපයක් ඉඳලා. ඇත්තටම යුද හමුදාපතිතුමනි මේ අපේ රටේ ওই පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ දේශපාලනික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද එහෙමත් නැත්නම් ඇත්තටම ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද? මොකද ඔබතුමාගෙන් මම දැනගන්න ඔබතුමා සාමාන්‍යයෙන් ඍචුව කතා කරනවා. ඒකින්ද මම කැමති එක දැනගන්න. මම ඒක දකින්නේ මේ විදිහට. ඕන දෙයක් වාසි අවාසි දලා බලාගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දකිනවා ඕන වෙලදාමකුත් එහෙමයි. මේක යම්කිසි වෙලදාමයේ ස්වරූපයක් ගන්නෙ. මේක ජාතිවාදයක් ආගම්වාදයට වඩා මේ අවස්ථාවේදී තියෙන දේශපාලන ප්‍රශ්නයක් රටේ. බලය ලබා ගැනීම අරමුණක් තියෙනවා. ඒ වගේ වෙලාවකදී
මේක ඒ නායකයන් නොවෙන්නට පුළුවන්. ඔහු වටා ඉන්න පිරිස්, ඔහුව බලයට ගේන්න ඕන පිරිස් එන්න එවැනි ක්‍රියාන්විතයක යෙදීමේ ප්‍රවණතාවයක් විශේෂයෙන්ම තියෙනවා. සරල කරොත් එහෙම ඒලාවේ තියෙනවා මහා මැතිවරණයකට අපි යන්න යන්නේ රටේ ලොකු වෙනසක් වෙන්න යන වෙලාවකදී අවස්ථාවක් ලැබෙනවා අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න. අපි කියලා කියන්නේ කණ්ඩායම ප්‍රයෝජන ගත්තට පස්සේ ඒක වැරදි පැත්තට යනවා. නමුත් බලය ලැබෙනවා. ඒ සිද්ධියත් ජනාධිපති ඉදිරිපත් වෙන මහත්මයාත් පැය ගාණක් කියන දවස් 4-5ක් ඇතුළතදී මම තමයි ඉදිරිපත් වෙන්නේ කියලා කියන වෙලාවක් නෙමෙයි ඒක. අපි ගණන් හදලා බලන්න අස්සර ගිහිල්ලා 21 ප්‍රහාරය සිදු වෙනවා 26 ඉතර වෙනකොට ප්‍රකාශ තමයි ඡන්දය ඉල්ලන්නේ කියලා කියනවා. ඒක තව මාසයකට හිටනා ඊට හොඳයි කියලා මම හිතනවා. එතෙන් තව සැකයක් ඇති කරන ආගයන් මම ඒක ඉදුරාම ඇඟිලි දික් කරනවා නෙමෙයි ඒ වගේ ගැටලු ඇති කරලා තියෙනවා. කොහොම නමුත් මේ රටේම ඉන්නම ජනාධිපතිවරු කියලා තියෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් මේකට කරනවා කියලා. මම හිතන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් මේකට කරන්නේ. ඒ පරීක්ෂණයේදී මම වා කියන ඕනකුත් කරන්න දෙයක් නැහැ. මම දන්නවා මම ඒකට සම්බන්ධ නැති බව සාමගේ කණ්ඩායම. නමුත් මම ඒකට බය වෙලා මට මොකද වෙන්නේ කියලා හිතලා මේක කරනවා නම් බොහොම අසාධාරණයි. අර මියගිය 256ක අද අපි බෙදලා ඉන්න විදියට මේ රට ඉදිරියට යන්න බැරි ක්‍රමයකට මට වා කියන්න වෙනවා. කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටියක් තියෙනවා. එහෙනම් මම ළඟෙදිට යන්නට ඕන. එහෙම පුරුදු ඒක ලෑත් වෙනවා මිනිස්සු. මම දකින්නේ මේ විදියට. මම සයිප්‍රිනාල් මහත්තයත් කතා කරලා තියෙනවා. ඒ ව්‍යාපාර තුල්දී එන්න ඒකත් මේකට ඇතුළත්. ඡන්දෙ දිනනවා. දිනනට පස්සේ මෙන්න මේ ටික වෙන්න ඕන කියලා කතා කරනවා. ඒ වෙන්න ඕන ටික ඒක තියෙනවා. පාස්කු ප්‍රහාරයේදී සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයට හරි ගිහිල්ලා මේ විඳිතයන් වෙනුවෙන් ඒ චෝදිතයන් අත්තරංගුට ගැනීම සිදු කළ යුතුයි. එතන ඉවර වෙන්නේ නැහනේ. මේක ස්වර්ගයේදී හෝ නිවනේදී හෝ අපායදී මේ එක වෙයි. ඒක තියන් බලන් ඉන්න බෑ මිනිස්සුන්ට ඉක්මනට. දැන් අවුරුදු 5ක් ගියා නේ මේක. 5ක්. ඊට කොච්චර දේවල් ලෝකෙ වෙලා තියෙනවද? කොච්චර ඉක්මනින් මේ දැන් ලංකාවේ දැනෙම සංවේදීම ප්‍රශ්නයක් නේ මේක. ඒකට උත්තර දෙන්නත් අපිට උණාවක් නැත්තම්. ඒකත් ප්‍රශ්නයක්. මේ අර ඔබතුමා කිව් විදිහට දැන් දේශපාලන කුමන්ත්‍රණයක් හරි ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් හරි අවසානයේදී අපිට අහිමි වෙලා තියෙන අපේ රටේ ජනතාවක් අපේ මිනිස්සු. එතකොට මේ කියන දේවල් ආය ඇති නොවෙන්න ඔබතුමා ගාව වැඩපිළිවෙලක් තියෙනවද? මොකද ඔබතුමා ගාව මේ වෙලාවේ සමගි ජන බලවේගයේ ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේක මහත්මත් ඉන්නවා. එතුමායි ඔබතුමාගේ අතර කොහොමද මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මේ පිළිබඳව? ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේක කියන්නේ අපේ රටේ ජාතික වීරයෙක්. යුදාමුදාර මේ ජයග්‍රහණය ලබා ගන්නට බැහැ ඔහු නැත්තම්. ඔහු සමග මාව කවුරු හරි සංසන්දනය කරනවා නම් වැරදි. මම ඊට ගොඩක් පහත ඉන්න කෙනෙක් යත් එක්ක. ඒ ගරුත්වය එතුමාට අදත් එතත් හෙටත් තියෙන මේ රටේ තිබිය යුතුයි. එහෙමනම් දයරත්නායක ජනරත් අපිත් එක්ක ඉන්නවා. මට ඉස්සරහට කොමුදාපති කෙනෙක්. අපි දෙන්න අතරත් එහෙම ගැටලුවක් නැහැ. සමගි ජන බලවේගය මිනිස්සු අහන නිසා කියන්නේ එතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් පක්ෂෙත් එක්ක ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක දේශපාලන පක්ෂයේ ප්‍රශ්නයක්. අපි අපේ යුතුකම ඉටු කරන්නට යන්නේ නැතුව ඔහු ප්‍රශ්න වලට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක පක්ෂ නායකත්වය වෘත්ති අධිකරණ මණ්ඩලය එහෙම නැත්නම් උසාවිය බේර ගන්නකෝ. නමුත් අපි කතා කරා. මම කතා කළා. දැරත් මහත්මයත් එක්ක මම ඊයේ පැය කමාර කතා කළා. දැරත් මහත්මයා නමත් ගෙව්වේ ඔක කවුරු අහන නිසා. එහෙම ගැටලුවක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ අපේ වගකීම මොකද්ද කියලා. එතනදී එකතු වෙනවා කියලා. හරි දෙයට අපි එකතු වෙන්නට ඕන. ඔහුට වෙන වෙන මතාන්තර තියෙනවා නම් ඒක මම ඒක කලබලයක් කරගෙන මේ මගේ වැඩ පිළිවෙලට මම මොකටද මම මේ සජවට එකතු වෙන්නේ දරත්නායක මහත්මිය නිසා නෙමෙයි මම සහ මගේ කණ්ඩායම එකතු වෙන්නේ දරත්නායක මහත්මිය නිසා නෙමෙයි එතුම ඉන්නේ අපිට හයියක් නේ ඒ නිසා අපිට එහෙම ගැටලුවක් කොහොනම් දකින්නේ නැහැ ඒ අර කිව්ව කාරණාත් එක්ක දැන් ඔබතුමාගෙන් මට දැනගන්න තියෙන වර්තමාන දේශපාලන වටපිටාව එහෙම නැත්නම් මේ නූතන දේශපාලන ධාරාව කොහොම හැසිරීමක්ද ඔබතුමා දකින්නේ ඔබතුමා යුද හමුදාවේ හිටපු යුද හමුදාපති එතකොට මොකද ඔබතුමාට මීට වඩා ප්‍රමාණයක් ඔබ එක අනකට ඔබ නතු කරලා තියෙනවා. ඉතින් ඒ දෙයත් එක්ක මොකද්ද මේ දකින්න දේශපාලන වටපිටාව? අවසනාවකට අපේ රටේ අරගලයක් ඇති වුණා. ඒක සාධාරණීකරණ හෝ වැරදි කියන මම උත්සාහ කරන්නේ නැහැ. ඇයි ඇති උනේ බඩගින්න? මෙසක් දේශපාලනයට නෙමෙයි. අපිට කණ්ඩ නැති වුණා, තෙල් නැති වුණා, ගෑස් නැති වුණා, ලයිට් නැති වුණා ගණ්ඩ බැරුණා විභාග නැති වුණා ඒකටයි මිනිස්සු අරගලට ගියේ. අරගලට යන මිනිස්සු ගියේ අර සිංහලෙන් කියන්නේ බොක්කෙන් ගියා මිසක් දේශපාලන පක්ෂ නිසා ගියේ නැහැ. එතනදී දේශපාලනයක් ඇති වෙනවා.
ඇතිවිච්චදේ යම්කිසි කෙනෙක් හොරකම් කරගන්න. යම්කිසි කෙනෙක්කෝ අන්ඩෑමක්කෝ කීප දෙනෙක්. කෙනෙක්ට වාසියක් වෙනවා. ඇත්තසම ගත්තුත් මේ අරගලයේදී දින්න එක්කෙනයි කියලන කියන්නේ ඒ ජනාපත්තුමා. ඒක සත්‍යයක්. ජනතාවට මොකද ලැබිල නෑ එකෙන් අරගලයේ. නමුත් මේක හොරකම් කරන කණ්ඩායමක්. ඒ කණ්ඩායම හොරකම් කරලා අපි තමයි මේක කරේ කියලා, අපි තමයි මේ රටේ අරගලය ඇති කළේ, ඒක තමයි රටේ ජනතාවගේ ප්‍රශ්නය, එම නිසා අපි මේක ගන්න ඕනේ කියලා වැරදි මතයක් රටට ඉදිරිපත් වෙනවා. තරුණ කොටස් කනගාටුවෙන් කියනට ඕනේ මේ සමග එකතු වෙනවා. ඒ ඇවිල්ලා මමත් රැඩිකල්, නැත්නම් හමුදාවට යන්නේ නැහැ, මම රැඩිකල්, ඒකනේ මෙතනට එන්නේ, මම රැඩිකල්, ඒකනේ මගේ හිතපු මතයෙන් අයින් වෙලා සයිපිනතර මහත්තයත් එකතු වෙන්නේ, මම රැඩිකල්. ඔබ දැන් 100 කෙනෙක්, 100 වුණාට මම තාම රැඩිකල් නිසානේ මේවට ඉදිරිපත් වෙන්නේ. චන්දිල්ලන නේ මම මේ කියන්නේ, මට යුතුකමක් තියෙන නිසා. ඔබතුමා රැඩිකල්, නැත්නම් ඔබතුමත් උදේ හවස ප්‍රස්තාව කරනවා, ඔබතුමා මේ වගේ මාධ්‍යත් තෝරගන්නේ, මේක අමුතු තැනක් නෙමෙයිද ඒ රැඩිකල් නිසා. ඉතින් මේ රැඩිකල් වයසේදී යන ගමනක් නෝක. අපි දැක්කේ ඒ උදුරගත්ත අය මේක තනියම පසුගිය කාලේ දිව්වා. ඒ කියන්නේ කවුද දිව්වේ, මොනවද දිව්වේ කියලා අපිට පැහැදිලි කරොත්, පැහැදිලි කරොත්ම ජනතා විමුක්ති පෙරමුණ. මම මුලින්ම මම සරලව කියන්න ඕනේ, ජනතා විමුක්ති පෙරමුණ මේක දැහැ ගන්නවා. දැහැ ගත්තා නම් අර මියගිය මන්ත්‍රීවරයාට වග් කියන්න බෑ කවුරු හරි. ඒක මන්ත්‍රීවරයෙක් මිය කියන්නේ. ඔව්. ඒක හරි වැරදිනේ. ඒකට වග් කියන්න ඕන කට්ටිය. ඊළඟට දහගත්ත ඒවා, තුවාල වෙච්ච ඒවා, සොද්දාතුන්ට ගහපුවා. මම කියන්නේ නැහැ මේ රටේ දේශපාලනය හොඳයි, දේශපාලනය හොඳයි කියලා. ඔක්කොම නරක නයි. يعني මම වුණත් පිළිගන්නේ නැහැ මේ රටේ දේශපාලනය හරි සුන්දරයි යහපත් කියන කාරණාව පිළිගන්නේ නැහැ. හැබැයි නොවිය යුතු දේවල් සිද්ධ වුණා. සිද්ධ වුණා. ඒවා අපේ සමාජයේ, අපේ ආගමට, අපේ සංස්කෘතියට සිදු නොවිය යුතු දේවල්නේ. නමුත් අපි කිසි හේතුවකට ඒක වුණා. ඊට පස්සේ එක රාත්‍රියකදී ලංකාව ගෙවල් ගිනි ගන්නවා. ඔබතුමා හිතනවාද අපේ මමෝරු ජීවත් වෙන්නේ මොරුළු ගමෙන් ආපු අය ගිහිල්ලා මේක ගිනි තිබ්බා කියලා? නෑ. සංවිධානාත්මක එක සිදු වෙන්නේ. නැත්නම් එක වෙලාවෙ වෙන්න බෑ. ලංකාවේ එක වෙලාවේ පෝස්ට් ට්‍රැකර් ගන්න පුළුවන් කන්නේ මක් රටේ ඉන්නවා. මං කෙලිම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒතර ඒගොල්ල වග් කියන්න බෑ ඒකට. ඒක රසදී අපි නෙමෙයි. උද්ඝෝෂණය අපේ, අරගලේ අපේ, නෑ ඒ කෑල්ල අපේ නෙමෙයි. එහෙම වෙන්න බෑ. ගන්නවනම් කෑල්ල මොරකම් කරන්න ඕනේ. කොටසක් විතර කොරණම් කරගෙන තියෙනවා. ඒතර මිනිස්සු ඔක දැකලා විද්‍යාවෙන් දුවනවා. කනගාටුවෙන් හරි කියනවනේ මේ රටේ තරුණ කොටසට. කාන්තාවන්ට අපිත් තියෙන දරුවන් අවුරුදු 30 ගණන් ගාලා මගේ දරුවා මේක සනකිලියක් කරගත්තා. ඒක සබාව වෙන එක. දැන් ඊතර ඉන්න කෙනා ඒකට යනවා. මෙල්බන් නගරේ මගේ දුවයි පුතයි. ඒ සබාවගෙන ඒක නිකන් කානිවල් එකක්. ඒක මෙතන මෙහෙට වඩා හොඳින් ඉන්නේ ඒගොල්ලෝ. එහෙම වුණා ඒගොල්ලන්ට. අහ මෙතනදී මම කියන්නේ මේ තාත්තගේ අම්මගේ සල්ලි වලින් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන තාත්තගේ අම්මගේ සල්ලි වලින් ඒකට රීලෝඩ් එකක් දාලා Facebook, Instagram බල බල මේගොල්ලෝ රටේ ලොකු කලබලයක් ඇති කරනවා. ඒක නෙමෙයි යුක්තිය. උන් බලන්නට ඕනේ. හරි වෙනවා නම් අපි මොන වගේ තැනකටද තරුණයව දැන් මෙහෙවන්න ඕනේ? නැත්නම් තරුණයා කොයි වගේ තැනකටද යන්න ඕන? ඔබතුමාගේ දැක්ම අනුව. මගේ දැක්ම දෙමෝපියන් දරුවන් හැදුවට පස්සේ පළවෙනි රාජකාරිය ඉගෙන ගන්න කියන එක. තමුන්ගේ දැන් බලන්නකො විශ්වවිද්‍යාලය අවුරුදු 7 8 ළමයි නෙමෙයි තාත්තලා ඉන්නෝනේ ඉස්පිරිතාලේ. ඒ ස්කෝල් මේ විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාල තාත්තලා ඉඳන් තමයි මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේලා. මම සිංහල බෞද්ධ බමාන් විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. රෞල් වවාගත්ත, සිවුර කරට ගත්ත, රබර් සෙරප්පු දාගත්ත, ඇඟිලි දික් කරගත්ත, වැරදි ඇඟිල්ල දික් කරගෙන ගුණහරුප කතා කරන ස්වාමීන් වහන්සේලා නෙමෙයි අපි මාන කළේ ශාසනයට. ඒව නැති වෙන්නේ කොහොමද? ඔය කණ්ඩායම් මම පෞද්ගලිකව කියලා තියෙනවා මේ රටේ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් වලට ගියාම ඇති කියලා. විශ්වවිද්‍යාලේ ගිහිලා තමයි නැති වුණේ කියලා. ඒක මුතුමාලා නායක ස්වාමීන් වහන්සේ කතා කරද්දී ඒක තේරෙයි. එහෙම වෙන්න බෑනේ. එතන තමයි අපි ගැටලුව තියෙන්නේ. මම දකින්නේ තරුණ කොටස මේ වැරදි මගක යන්නේ. මේ අලුත් ගංගාතුරක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ගංගාතුර ගහගෙන යනවා. ඊට පස්සේ තේරෙයි අපි 1,09,000ක් දීලා පත් කරගත්තනේ කණ්ඩායමක්. එතනම අපි ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. එතකොට කිසිම දැක්මක්, පළපුරුද්දක් නැති කණ්ඩායමකට මේ රට බාර දෙන්න එපා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ එහෙනම් පළාත් සභාවක්, පාර්ශ්වභාවක් දීලා කරගන්න. ඒ අනුමැතිය අරගෙන අපද එක්ස්පීරියන්ස් එක අරගෙන මේකට එමු.
ඇතුම රැලි හදාගෙන ගිහිල්ල අන්ති නැතිවුණට පසේ අයිත් තමුන්ගේ සීන කඩාවැටනගෙන වෙන්නේ. සීන තියෙන්න්නට ඕනේ නව ප්‍රයික වන්න සීනවරද එක වෙන්න ඇති දෙකට ඉල්ල. අපි තියෙන රට තියෙන්තනට බැලුවම ජාත්‍යන්තර අපට පිළිගන්න පැයි අවමාසේ. යුදම දවතුමන මේර කතාවකට දැ ඔබතුම ඉස්සල සුළු වෙලාවට කලින්කව මේ ඒත් පාස්කු ප්‍රහාරත් එක්ක හිටපු මේ ශානිය අභේසේකර මහත්මා එතකොට රවී සෙනවිරත්න මහත්ම මේ කට්ටි තමයි දේශපාලන වේදිකාවේ මහරගමදි නැංගි කියලා ජාතික ජනබලවේගයත් එක්ක. ඇත්තට මේ කියන අයටත් දේශපාලනය කරන්න පුළුවන්නේ ඔබතුමා සමග ජනබලවේගයට ගොඩ වෙනකොට ඒ පිරිසට ඒ විදිහට ගොඩ වෙන්න පුළුවන්නේ. ඇයි ඒක වෙනසක් දකින්නේ ඔබතුමා? අනිවාර්යයෙන්ම පුළුවන්. මේ රටේ ඕනම කෙනෙක්ට අමුන්ට කැමති දේශපාලන මතවාදයකට නැඹුරු වෙන්නට හෝ සහභාගී වෙන්න පුළුවන්. ඒක විසරම ගියට පස්සේ කොහොමද පුළුවන්? කිසිම ගැටලුවක් නැහැ. නමුත් යන හේතුනේ බලන්න ඕනේ. සිංහල ඉංග්‍රීසි වචනයක් තියෙනවා එරියස් කියලා. දැන් ලංකාවේ කියනවා යන්නේ එරියස් එකට. එයාට එරියස් තියෙනවා. මටයි මයි ගන්න වෙන එරියස් එකක් නැහැ. අපිට අසාධාරණයක් වෙලත් නැහැ. එහෙමනම් මම 2010 දී මම අමුදාවේ යවුවනේ. මම එන රාජපක්ෂ මහතුරුත් එක්ක ජම්මාන්තර වෛරයක් තියෙන්න බෑ. එහෙම නැහැනේ මට. ඔබතුමා එහෙම නැහැ කියලා කියන්න මෙතනම ඔප්පු වුණා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාලේ හිටියනම් ඔබතුමා මම බේරගන්න. මම බේරගන්න. මම කියන්න හදන්නේ එහෙම එරියස් තියන්න බෑ අපිට. මේ තාම අපි මේ දෙකේ පන්තියේ තුනේ පන්තියේ ළමයි නෙමෙයි. ඇහුවොත් ඒගොල්ලෝ කතා කරන දේවල් ඇහුවම මෙයාට මේක වුණා, මෙයාට මේක වුණා, මෙයාට මේක නිසා මම මෙතන ඉන්නවා. මට කියන්න තියෙන්නේ මට මොකක්වත් උනේ නැහැ. අනිත් අයට මේ වෙලා තියෙනවා. ඒක නිසා මම ඔබලන්නේ ඉදිරිපත් වෙනවා කියන තමයි මට කියන්නේ. මට මම ඇතුළු මගේ අයට. මම හොඳින් ඉන්නේ. මට තරහක් නැහැ. මට තියෙන කනගාටුවක්. මේ මහතුරු ගැන කනගාටුවක් තියෙනවා. මම MPP කියන වචන පාවිච්චි කරේ නැහැ. ඒරට MPP කියලා එකක් නැහැ. ඒක JVP. ජාතික ජනබලවේගයක් කියලා එකක් නැහැ කියලාද ඔබතුමා කියන්නේ? නැහැ. ඒක JVP. අපි කතා කරන්නේ ඒකේ තියෙන ප්‍රතිපත්තිත් එක්කනේ. මම මොකක් වුණා ප්‍රතිපත්තිය බැලුවම මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදය අර කතන්දර ටිකමනේ ආයෙත් උතන් තියෙන එක කියනවනේ මාතෘ ටික. ලාල්කාන්ත මහත්තයා කියන අධිකරණ බලය ගැන මහත්තයා කතා කරනවා. එතකොට මම දැක අනුමැති මාත්මය කතා කරනවා. එන්ටෝල්ද කියනවනේ මේ ඔව් අපේ තියෙන ප්‍රතිපත්තිය මොකද්ද? ජනතාතුර ප්‍රතිපත්තිය ඉන්නේ කියලා කිය මම නෙමෙයි මේ කියන්නේ. කියනවනේ මට කියන්න තියෙන්නේ මෙතන පන්ති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මෙතන පන්ති ප්‍රශ්නයක් වෙනට තියෙන්නේ. ඒ පන්ති ප්‍රශ්නය වෙනස් කරන ගමන් ඉදිරිපත් කරන්නේ. ඉතින් තරණ කොටසට හරි කැමති ඉන්නේ මේ වගේ දෙයක් මම කියන උදාහරණයකට. අපේ ගෙදරට අල්ලපු ගෙදර හොඳ බණක් දැම්මම අපි කවුරුත් අහන්නේ නැහනේ. බණ අහන්නේ අපි. හරි කරදරයක් මේක. හැමදාම මේකද ගෑනු කියන බණ දාන. කණක් ඇහිලිලා නැහැ. හොඳ බණ. හැබැයි බණ ඉවරච්චක මං ඒ ගෙදර ගෑණීමිනේ ගහ ගන්න ගත්තොත් අපි කන් දෙක අරගෙන ඇස් දෙක අරගෙන ඒක බලන්න යනවා. අනිත් අයට කියනවා මෙන්න අර ඇන්ටිලා ගෙදර ඇන්ටි අංකුලි ගහ ගන්නවා. එතකොට අනිත් අයට මේක ලයිව් දෙනවා අපි අරගෙන ලයිව් දෙනවා. ඒ අපේ ජාතිය. ඒ වගේ තමයි කුහකකම, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව, බැනීම, තරහ වෙනන කණ්ඩායම් එක්ක අපි හරි කැමති. ඒකයි මේ වෙන්නේ. ඒ තරහ පෙන්නනවා අපි කැමති බලාගෙන ඉන්න. හරි හරි ආසයි කියන්නේ මාර කතාවක්. ඇත්ත කතාව. ඇත්ත කතාව පිටිපස්සේ කොච්චර බොරු තියනවද? ගත්තම ওই ලක්කම් කියනවා, ෆයිල් පෙන්නනවා. ඒ අපි ඒටි කරන්න ඇතිනේ. ඒක කරණ ඇති මොනවක් කරන්න ඕනේ නැහැ. අපිටත් මේක ඉතිපත් වෙන තෝන්නේ නැහැ නේන. හරියට කරනවා නම්. උන්ට කියන්න බැහැනේ. අවුරුදු 76 දීම අපි මේකට සම්බන්ධ නැහැ කියලා. ඇමතිකම් දරුවේ. අපිද? නැහැ උන් කියනවා උන්ට පාලන බලයක් හම්බෙන්නේ නැහැ. ඒකින්ද අපි ඒකට සම්බන්ධ නැහැ කියලා කියන්නේ තුමන. තමුන්ට පාලන බලයක් ලැබෙන්නම අවශ්‍ය නැහැනේ රාජකාරී කරන්න. අපි උදහමුදාවේ කටයුතු කරනවා. හමුදාපති වෙන්න ඕනේ නැහැනේ තමුන්ට තියෙන රාජකාරීට කරන්නට. තමුන්ට ඇමතිකම් ලැබෙනවා. ඒ ඇමතිකම් වලදී ඇමති ඒ කුරුස කරන්නට තමුන්ට පාලන බලය කියන මේක ලැබෙන්නේ ඕන නැහනේ. ඒක හරියට කරා නම් එහෙනම් අඩු ගානේ මේ අර තිස්ස මහරාමේ බදින්නේ පාල සභාව තාම තියෙන්න බෑ. නොනවත්ව දිගටම දිනන්න බෑ හරියට කරා නම් නැහනේ. ඊට පස්සේ කියන්න බෑනේ රැලි වලට ඇවිල්ලා මේව නැතිලා ගියා කියලා. ඒ හිතන ප්‍රමාණය ගැටලුවක් තියෙනවා. දැන් මම හමුදාපති හැටියට ඇවිල්ලා මම අදත් දැන් උදේ කතා කරා මගේ ශ්‍රේෂ්ඨයන් කන්නයි මට. මම කතා කරනවා මම තැරිලි කළේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා මේ විශ්‍රාම වටපේ අඩු වෙච්ච රුපියල් 5000ක් දෙන එක. ඒක දෙයි. මම කතා කරන ඊට එහා දෙයක්. මම කල යුත්තේ ඊට හමුදාපති ඇටල මම කරත්නායක මහත්තයා පොන්සේක මහත්තයා අපි කරන්න ඕනේ හමුදාපතිලා 3 දෙනෙක් මේ. අපි කතා කරන්න ඕනේ ඊට එහාට
ලංකාවේ අපිතම ලක්ෂ ගානක් ඉන්නවා කියලා සෙබලු වන් නැවියෝ බැටයෝක්කෝ උන් ඔක්කොටම රැකියාව දෙන්න පුළුවන්ද මේ සජිත් ප්‍රේමදාස මහත්තයා බලයට ඇවිල්ලා ආණ්ඩුව බලයට වෙන්නේ නැහනේ එහෙනම් කොහමද උන් ඊසයකින් කරන්නේ උන් ආදර්ශ ගොවිපලට එන්නේ කොහොමද පොඩි දාන ගන්න ගුවන් හමුදාවේ දැන්ටමත් ගුවන් යාන පාලනය කරන කණ්ඩායම අපි ඉන්නෝනේ ශ්‍රාමිකයෝ කී දෙනෙක් ඉන්නවද ඔවුන්ව කිතලා කොහමද අපි ශ්‍රාමිකයන්ගේ සංවිධානයක් තුළින් රජයේ අනුග්‍රහයෙන් හදනවා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං මත්තල ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං කරන අපි ගිහින් කරන්න පුළුවන් මේ අනිත් අයගේ රස්සාව නැති කරනවා නෙමෙයි අවුරුදු 40 යන රිටයර් උඩ වයස අවුරුදු 20ක් හොඳට වැඩ කරන්න පුළුවන් ඇයි ගෙවලට යන්නේ මම කියන්නේ එන්න ඒවනේ අපි හිතන්න ඕන අපි කරන්න ඕනේ අපි මේ කතාවක් තියෙන ඉංග්‍රීසියෙන් we have to assist the nation building කියලා nation building කියන රට ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරයට අපි සහය දෙනවා මිසක් අපි විශ්‍රාම ගිල්ල මට දෙන්න එහෙම කියන කණ්ඩායමක් කරන්න මම අවශ්‍ය නැහැ ඒවට රණවීර සේවා අධිකාරිය තියෙනවා ඒක තියෙනවනේ ඒගොල්ලන්ට පොඩ්ඩක් කරන්න කිව්ව මෙච්චරයි ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ රුපියල් 5000 වැඩි කරගන්නා වගේ සිල්ලර සටන් පාටයක් ඔබතුමා ගාව නැහැ කියන එක සිල්ලරද ඇවිල්ලා මේ සිල්ලර නේ අතර මේ අපි වගේ කතා කරන සිල්ලකත් දැන් මේක සිල්ලරනේ කතා කරන්නේ අනිත් අය සිල්ලරයක් නැහනේ මට මෙහෙම පෞද්ගල දැන් පොඩි උදාහරණයක් කියන්න මම ළඟද ගියා ඇහැලියකට ඇහැලියට ගියාම එක සොල්දාදියෙක් කීලිකරුවෙන් ඇවිල්ලා එයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරා මොකද මාත්‍යා වාඩි වෙන්න මේක ඉවරන පස්සේ අපි දෙන කතා කරමු ඔය අනිත් අයට මේක අදාළ නැහැ මේ එයාගේ පෞද්ගල ප්‍රශ්නයක් පෞද්ගලිකව එයාගේ බේත් ගන්න එකේ ප්‍රශ්නයක් ඊට පස්සේ එදාම මම ඒලා නම්බර දීලා හවස කතා කරලා දැන් ඉදවුදම් මුලස්ථාන රෝල්ට කතා කරලා ඒක සිදු වෙනවා ඒක පොදු කරන්න බැහැනේ තව එක්කෙනෙක් ඉති හමුදායෙන් අස්කරපෙක් කෙනෙක් අවුරුදු 12න් යා අස්කරප කතාව නඩුවක් කතාවක් කියනවා මම ගම මෙන්න නම්බරේ වැඩ කතා කරන්න අපි මම එතනට ගිහිල්ලා ජනතාව ඉදිරියේ මේ සොල්දාදුව අපි අස්කරප කතන්දරේ කරන්නයි මේ අපි රට හදන්නයි බැහැනේ ඒ රීස් ගන්න එහෙම ඉන්න අය මෙහෙම එක තියෙනවනේ මට මොකක් ලැබෙන නිසා ලැබෙච්ච නැති නිසා මම කියන්නේ අපිට මොකක් ලැබෙන්න ඕනේ නැහැ අපේ උඩ කණ්ඩායම යට ඔව් උඩ ලැබිය දේවල් තියෙනවා ඒක සිල්ලර අපි තෝගවල වල තමයි ඉන්නේ මම කියන්නේ රට පාලනය කරන කට්ටියත් තමුන්ගේ වැඩේ කරනවා නම් හරි කියලා මම කියන්නේ අවසාන වශයෙන් මම කැමති දැනගන්න කෙටියෙන් අපේ රටේ ජනතාවට මොකද්ද දෙන්න තීරණේ මොකද ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් මොකක් හෝ මැතිවරණයක් වෙනවා ඒකේදී ඔබතුමාට දෙන්න තියෙන උපදෙස් මොකද්ද රටේ ජනතාවට වසර පසුගිය වසර 10 ගත්තොත් අපි ජනාධිපතිවරු 4 දෙනෙක් පත් කළා තියෙනවා ආණ්ඩු කැලී ආණ්ඩු කීපයක්ම තිබ්බා අපේ රට ස්ථාවර නැහැ ස්ථාවර නැති නිසා තමයි ජාත්‍යන්තර අතපෙවීම් අපිට වෙලා තියෙන්නේ ජාතික ආරක්ෂාව වේවා ජාතික සෞඛ්‍ය වේවා ජාතික ආහාර ප්‍රශ්න වේවා ඔක්කොටම අපිට දුකින් වෙලා තියෙන්නේ අපි ස්ථාවර නැති නිසා මම ඒක නිසා කියන්නේ මේ මැතිවරණයේදී රට උගසර තියන්න එපා බිස්නස් එකක් කරත් නෝනයි ළමනුයි ගේයි කාර් එකයි ස්කූටර් එකයි ඔක්කොම උගසර තියන්න එපා ඒක බේර ගන්න ඕන නම් ස්කූටර් විතරක් උගස් තිබ්බම ඒ කණ්ඩායමකට ඇති මම හිතන එක මම කියන්නේ තේරෙනවා කියලා ඒක කරන්න මේක බේර ගන්න නම් ස්ථාවර ආණ්ඩුව බිහි කළ තැනට බිහි කරන්න පුළුවන් කෙනාට ඒ කණ්ඩායමට ඡන්දෙ දීලා ඒ ස්ථාවර ආණ්ඩුව ඇති කරන්න තව අවසර ගණනකට අපිට හදා ගන්න පුළුවන් මේක. අපි නිකන් ඉන්න කණ්ඩායමකුත් නෙමෙයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඒකට බල කරන්න යහපාලනය කියන වචන වෙන්න ඇති. ගුඩ් ගවර්නන්ස් කියන එක. මොකද්ද? ස්වාධීන අධිකරණය, ස්වාධීන පොලිසිය, FCID එක අර ස්ටා කියලා තියෙනවනේ. සොරකම් කරපු වත්කම් හොරකම් කරන ඒවා. පාස් පිරිත සඳහා ඒ වගේ රටේ සංවේදී වැදගත්ම දේවල් තල්ලු කරන කණ්ඩායමක් හිටින්නේ මම කතා කරන්නේ. ඒ නිසා මම හිතන ඒක තේරුම් අරගන්න. ඒක තල්ලු කරලා කරගන්න පුළුවන් කාටද කියලා. ඒ ඇයර දෙන්න කියන එකයි මම කියන්නේ. රට නම් උගත් කියන්නේ පයිප් පාරක් අයිත් මේක බේරන්න බෑ. උගත් තිබ්බ කාලයක්. ඒ උගත් තියලා තමයි අපි මේ ගත්තට වැටලා ඉන්නේ. දැන් 19 දී උගත් තිබ්බා. ජාතිවාදයක් ගෙනල්ලා. ඒ පරීක්ෂණ වලින් පැහැදිලිලා තියෙනවනේ මොකද කියලා. හරි වැරදීනේ ඒක. අපි ආයිත් ආයිත් මරා ගන්නවා. ආයිත් ආයිත් බෙදන්න හදනවා. දැන් නම් බෙදන්න දෙන්න එපා. දැන් නැතුව මම දකින්නේ මම ඉන්න නිසානේ මම කියන්නේ මම දකින්නේ ආර්ථික හදන්න පුළුවන් කණ්ඩායම කොහෙද ඉන්නේ ඒ කණ්ඩායමේ බලයට ගේන්නේ ඒක හදන්න පුළුවන් ඊට පස්සේ අවුරුදු පහකට පස්සේ හොම්ජක් කරගන්න මම බෙහෙවෙන් ස්තුතියෙන් දෙනවා ඔබතුමාට අද දවස් අපි වෙනුවෙන් මේ විදිහට ලබා දුන්නට මොකද ඔබතුමාට වටිනා කාල සීමාවක් තියෙනවා වටිනා කාලයක් තියෙන්නේ ඉතින් ඔබතුමාට
විශේෂ කාරණාවක් විදිහට මම කියන්නේ අර ඔබතුමාට මම නැවත නැවතත් කියන්නේ අර පාස්කු ප්‍රහාරයට පස්සේ ඔබතුමා කටයුතු කරපු විදිය මම අදටත් අගය කරනවා. ඒක මගේ පෞද්ගලිකව මම අගය කරනවා. ඒ වෙනුවෙන් ඔබට ස්තුතියි. අද පැමිණියටත් දෙවෙනි ස්තුතිය ඔබතුමාට. බොහොම ස්තුතියි. විශේෂ කාරණාව තමයි අපේ රටේ මෙතුමා කියන විදිහට අපිට කවදාවත් ඇරියස් තියෙන විදිහක් නැහැ. මගේ රටට වැඩ කරනවා නම් කවදාවත් ඇරියස් තියාගෙන වැඩ කරන්න එපා. රටට වැඩ කරනවා නම් කවදාවත් ඇරියස් ගැන හිතන්නත් එපා. තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් මොකක්ද? වගකීම මොකක්ද? තමන් මොනවද කරන්න ඕන? කොතනද කරන්න ඕන? මේ දේ හරියට ඉගෙන ගන්න. මේ දේ හරියට හිතලා මතලා තමන්ගේ එදින්දා ජීවිතය සාර්ථක කරගන්න. අපි ආයෙත් දවසක හම්බුමු. ඔබට සුබ දවසක්.